සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකෝ බසීලු දිනාටම. ඉතින් ඊයේ දිනේදී ක්‍රිකට් ලෝකයේ කැළඹු ප්‍රවෘත්තියක් අසන්නට ලැබුණා. ඉතින් මොකද නේපාලයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සන්දීප් ලැමිසෙන් හට වසර 8ක සිර දඬුවමක් නියම කරුණා ඇරට නේපාලයේ දිස්ත්‍රික් උසාවියක් විසින්. ඉතින් අයනුව ඊයේ දිනේදී ඔහු සිරගත කෙරුණා වසර 8ක් සඳහා. ඉතින් සන්දීප් ලැමිසෙන් හට වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම තීන්දුවට අපීල් එකක්, ඒ කියන්නේ නැවත අභියාචනයක් ඉදිරිපත් කරනවා කියලා තමයි කියලා තියෙන්නේ ඊට ඉහළ උසාවියක. නමුත් ඔහු ඊයේ දිනේදී සිරගත කෙරුණා. ඉතින් හේතුව ඉතින් ක්‍රිකට් වල ආදරය කරන ගොඩක් අය දන්නවා ඇති. තරුණයෙකුට අතවර කිරීමේ සිද්ධිය තමයි ඔහුට වරදකරුවෙක් වෙන්න හේතුව විදියට උසාවිය මගෙන් දඬුවම් ලබා දීලා තිබෙන්නේ. ඉතින් ඔහුගේ වයස තාම 23යි. ඔහු අවුරුදු 18න් වගේ තමයි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිකට් පිටියට පිවිසුනේ. ඉතින් ලෝක වටේම ලීග් තරඟ සෙල්ලම් කරපු ක්‍රිකේකෙක්. ඉතින් IPL තරඟාවලියත් නියෝජනය කරා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තමයි. ඉතින් මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමත් නියෝජනය කරා බිග් බෑෂ් ලීග් තරඟාවලිය. ඉතින් ලෝක වටේම ලීග් ගහපු ක්‍රීඩකෙක්. ඉතින් හේතුව ඉතින් හිතාගන්න බෑ. ඉතින් මොකද මේක අනෙක් ක්‍රීඩකයින්ටත් හොඳ ආදර්ශයක්. මොකද සල්ලි ලැබුණාම හිතන්නේ ගොඩක් ක්‍රීඩකයින් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේවැනි තත්ත්වයක් සන්දීප් ලැමිසෙන් කරන්න ඇත්තෙත් එහෙම වෙන්න ඇති කියලා හිතෙනවා. ඉතින් කෙසේ හෝ වරදට දඬුවම් උසාවිය මගෙන් ලබා දුන්නා. ඉතින් අපේ රටෙත් ඉන්නවා තරුණ ක්‍රීඩකයින්. මොකද මිල මුදල් යහමින් අතට ලැබුණාම ඕනම දෙයක් කිරීමට පෙළඹෙනවා. ඉතින් එවැනි තත්ත්වයන් සිදු නොවීමට වගබලා ගන්න ඕන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහ ඉහළ කළමනාකරණ බලධාරීන්. ඉතින් එසේ නැවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වගේ සුපිරි ක්‍රීඩකයෙක් වසර 8ක් සඳහා සිරගත කෙරුණේ. දැන්ට ඉඳන් ඉතින් ඔහුගේ වයස 23යි සිරගත කරනකොට අපි දන්නා ඉතින් ඉහළ උසාවියෙන් කුමන තීන්දුවක් දෙයිද කියලා අභියාචනයක් ඉදිරිපත් කරලා. එසේ වුවහොත් ඉතින් අවුරුදු 31ක් අවුරුදු 31 තමයි ඔහුට නිදහස් වීමට හැකියාව ලැබෙන්නේ. ඉතින් අවුරුදු 31 නිදහස් වෙන නෝ කියන්නේ ඉතින් ඔහුගේ ක්‍රිකට් ජීවිතය පිළිබඳ බොහෝ දුරට බලාපොරොත්තු ලබා ගන්න බෑ. බොහෝ දුරට ඉතින් ක්‍රිකට් ගහන්න බැරි වෙයි. මොකද ඔහුට ලැබුණු ඒවා අර ලේබල් එකත් එක්ක, අපචාර ලේබල් එකත් එක්ක ඔහුට යලිත් අර තිබුණු පිළිගැනීම නැති වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ටත් මේක හොඳ ආදර්ශයක්. මොකද යහමින් ටිකක් අර තමන්ගේ දක්ෂතාවයෙන් ටිකක් මිල මුදල් ටිකක් අතට ආවම ටිකක් දඩම්බර වෙන්න බලනවා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි සන්දීප් ලැමිසෙන්. ඉතින් මෙවැනි දේවල් ඉස්සරහට නොවෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් ක්‍රීඩකයින්ට. ඉතින් ක්‍රිකට් කියන්නේ විනය හදන තැනක්. ඉතින් විනය නැති තැන ඕනම ක්‍රීඩකයෙක්ගේ අවසානය කියලා ඉතින් මේකෙන් ඔප්පු වෙනවා.